අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 දහන පත්‍රිකාශයේ සමගින්. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහනාම. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. निदहस पहावसरे उतुरे चांदवार्जुनी गेन श्रीलंका निदहस पक्ष माध्य प्रकाशक वर्यागिन हेलिदरव्वा मालवे पौद्गलिक वैद्य विद्यालयट रजय रोहल्वल सायनिक पुहनुव लबा दीम संबंधयेन वैद्यपीठ शिष्यैन्गे विरोधय मत्पैन निष्पादने सदहा एथनोल बलपत्र 20ක් रजय निकुत कल बव मुदल ऐमति पार्लिमेंतुवेदी कियायि लिंदुल मटकैलेदी बस रथयक प्रपातेकट पेरली कांतावक मरुट 40 දිනකට තුවාල මාලපේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සෙසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට කත් තීරණයට හේතුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ බිරිඳ එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. මේ අතර මාලපේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සෙසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරෝධය පළ කරමින් අද දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සෙසුන් උද්ඝෝෂණවල නිරත වුණා. कोलंब विश्वविद्यालय वैद्यपीठ संघ मेसिसुन अद्दहवल उद्घोषणे निरतवुये විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ඉදිරියේදී සෞඛ්‍යාංශර අදාළ සියලුම පුද්ගලයන් මේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරගෙනදී ඇයි ආණ්ඩුව විතරක් මේක රකින්නේ රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේද එම විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදී අද්දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුවා පෙර දිනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණයක නිරත වුණේ ගලහමන් සම්දීදී සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන්ද මෙලෙස උද්ඝෝෂණ නිරත වුණා මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා මෙහෙම සෞඛ්‍ය අමාත්‍යාංශ තීන්දුව తీරන ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න මේ 18 වෙනිදා හදිසි මධ්‍යම කාරක සභාව රැස්වීමක් කැඳවලා තියෙනවා මිලියන 600ක් ලංකා බැංකුවේ ණයක් දීලා නම් මේක කරන්න රජයෙන් නම් පුහුණුව දෙන්නේ මේක රජයෙන්ම කරන්න මේ වෙනකොට බහුතරයක් අපෙන් ඉල්ලලා තියෙනවා මේ ජනසතු කළ යුතුයි කියන කතිකාවතට එන්නේ කියලා. එතකොට සිවිල් සංවිධාන කීපයක් සාකච්ඡා කරලා තියෙනවා රෝගී අයිතිවාසිකම් කඩකිරීමක් මේ හරහා සිද්ධ වෙනවාද කියලා ශික්ෂණ රෝහලකට ඇතුළත් වෙන රෝගීන්ට පමණයි ඉඩක් තියෙන්නේ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යෙකුට ඒ අයව පරීක්ෂා කරන්න. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේද අද පස්සරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. රජයේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ දුවා දරුවන් මේ මාළඹේ සයිට් එකක තුලී ඉගෙන ගන්නවා. රාජි සේනාරත් මහත්මයාගේ පුතා වෙච්ච චතුර සේනානායක මහත්මයාගේ බිරිඳ සමන්ගි මනතුංග මේ මාළඹේ සයිට් එකක තුලී මේ ඉගෙන ගන්න. සයිට් එකේ ඇයගේ ලියාපදිංචි අංකය වෙන්නේ MF121F බින්දු 2.6යි MD77. මේ හින්දා තමයි මේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ. අපි අභියෝග කරන සෞඛ්‍ය ඇමතිවරයාට මේවට ඇවිල්ලා අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකදී අපිට උත්තර දෙන්න. ඊයේ නඩුවට ගිහිල්ලා නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට කියනවා මාළඹේ සයිටම් එකට සායනික පුහුණුව දෙන්න එකඟයි මෙන්න මේ රෝහල්වලදී කියලා. නමුත් අධිකරණය එහෙම කියන්න කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ කලින් දවසේදී මේ නඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඔහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දාන ඊයේ දවසේ විභාග වෙච්ච නඩුව දාන්නේ රාජි සේනාරත්නගේ මැදිහත් වීම ඇතුලේ. ඒක තමයි ඔහු කරපු කුමන්ත්‍රණය. වසර ගණනාවක් පුරා නොවිසඳුණු කොටකෙතන කාන්තා ඝාතන රැසකට සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කර ගැනීමෙන් පසු හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක් පළමු වරට කොටකෙතන ගම්මානයේ සංචාරයක නිරත වුණා. කෙසේ වෙතත් එහි ගිය අප වාර්තාකරුවන්ට දැක ගැනීමට හැකි වූයේ මේ ඝාතන සිද්ධීන් හේතුවෙන් ගම්වැසියන් තවමත් බියෙන් පසුවන ආකාරයයි. කොටකෙතන උපාතපත් ප්‍රදේශයේදී නාගම් පාපු නැමැති දෙදරුමව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතඩංගුවටගත් ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැති මෙම සැකකරෝ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට ඊයේ පැල්මඩුල් අධිකරණයේදී අනාවරණය වුණා. ඒ මෙතෙක් අබිරහස් දක්ව පැවති කාන්තා ඝාතන රැසක තොරතුරු හෙළි කරමින් කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදු වූ කාන්තා ඝාතන සම්බන්ධයෙන් ප්‍රදේශීය ජනතාව තවමත් පසුවන්නේ බියමසු හැඟීමකින් බව අද එහි සංචාරය කළ අපට දැකගත හැකි වුණා. පෞල් 1400කට අධික සංඛ්‍යාවක් එසෙන කොටකෙතන දිමුල්වල ඕපාතපත් ප්‍රදේශවල වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවමත් පොලිස් මුරපොල සහ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු පිහිටා තිබෙනවා. ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැති සැකකරු ඝාතනය කළ බවට සැක කරන කාන්තාවන් ජීවත් වූ නිවෙස් සහ ප්‍රදේශයේ වර්තමාන තත්ත්වයයි මේ. We'll be right back.
මෙම ඝාතන සිදු කළ බවට සැක කෙරෙන ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නැමැති සැකකරුගේ මව අපට මුණ ගැසෙන්නේ මේ අතරතුරයි. දැනුමාතේ මොකක්වා කෙරෙන්නේ නැහැ ගමේ මිනිසුන්ගේ උනත් අහලා බලන්න පුළුවන් මේ වරාය පිටිය අක්කයි නංගී මැරුවා මෙහෙ මේ අම්මයි දුවයි මැරුවා ඒව සේරමත් මෙහා බාර අරගෙන තියෙනවා ඔක්කොම ටික බාර අරගෙන තියෙනවා අපිට මොකද්ද කියලා මේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව මේ ඉන්නේ කෙසේ වෙතත් ඊයේ අධිකරණ ඉදිරිපත් කෙරුණු සැකකරෝ ලබන 29 දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කළා එක් සැකකරුවෙක් මේ වන විටත් අත්අඩංගුවටගෙන තිබුණා ප්‍රදේශය පුරා පවතින බීතිය තවමත් පහව ගෙහින් නැහැ මේ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කරන්නට මේ ගම්මානයේ ජනතාව ඉතාමත්ම මැලිකමක් දැක්වුවා ඝාතන සිද්ධීන් 8ක් සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි එරන්ද ගුණවර්ධන සමගින් මම වෙන්රෝ කනිෂ්ක හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිට මත්තිර නිෂ්පාදනයේ සඳහා එතනෝල් බලපත්‍ර 20ක් වත්මන් රජයේ නිකුත් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරු මහතා අද පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දස් පහළවේ පළවෙනිදා සිට අද වෙන දක්වා කොළඹ දිස්ත්‍රික්කය අරක්කු 11,381යි රටබීම 6,44යි කොළඹ තමයි වැඩිම දෙවනියට තියෙන ගම්පහ බෙබද්ද ඉන්නේ කොළඹ නෑ මාතර සීග්‍රේ වැඩි වීගෙන යනවා වැඩිම වර්ධනයක් තියෙන දකුණු පැත්තේ මාතර මාධ්‍ය වාර්තා කරා පහුගිය කාලය තුලදී ජනවාරි වලින් පස්සේ එතනෝල් ආනයන කිරීම සඳහා අලුතෙන් බලපත්‍ර 27ක් ලබා දී තිබෙන බව ඒක ඇත්තක්ද කිය අවුරුද්දේ මම හිතන්නේ ඒ වගේ බලපත්‍ර 400ක් විතර නිකුත් කරන අවස්ථාවේදී මේ අවුරුද්දේ 353යි. නමුත් 353 පාවිච්චි කරලා ඒකෙන් 20ක් විතර තමයි ඔය මත් දියරේම හදන්න පාවිච්චි කරන්නේ. හැබැයි ඔබතුමාලා මේ එතනෝල් සම්බන්ධයෙන් මැතිරණ වේදිකාවේට දැඩි ප්‍රතිපත්තියක අනම්‍ය ප්‍රතිපත්තියක හිටියා. ෆාමසිටිකල් සංස්ථාවේ ඉල්ලීම පරිදි ඉදිරිපත් කළා කියලා. ගිය ගමනට වැඩි අඩුවෙන් තිබෙන්නේ. අයවැය කාරක සභාව විවාදය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. 2030 වෙන විට මුළු ශ්‍රී ලාංකික ජනතාවටම ආරක්ෂිත පානීය ජලය ලබා දීමටත් ප්‍රමාණවත් සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමටත් අපි සැලසුම් සකස් කොට තිබෙනවා. අපේ රටේ දැනට වාහන මිලියන ගාණක් හොදන්න යොදන්නේ, හරක් හොදන්න, බල්ලෝ හොදන්න පාවිච්චි කරන්නේ පිරිසිදු පානීය ජලය. ඒ නිසා අමතුමාට මම හිතන්නේ කල්පනා කරන්න වෙයි ඊළඟ සියවස ගැන හිතලා වෙනත් රටවල් වල තියෙන වගේ දෙවනි ජල මාර්ගයක් සපයා ගැනීමේ ක්‍රමය. අගමැතිතුමා ඇවිල්ලා ඊයේ මේ ඉදිරිපත් කරපු යෝජනා සමග අය වැය ඇස්තමේන්තු දෙකම වෙනස් වෙනවා. මේ කාර්ක සභාව අවස්ථාවල නොඑක් යෝජනා එනවා. අපි මේක ගලේ කොටලා තියෙන අයවැයක් නෙවෙයි. අපිට පේන විදිහට මිලියන් 7000ක විතර වෙනසක් තියෙනවා. ඒ මිලියන් 7000 කොහොමද අපි ලබා ගන්නේ 19 වෙනිදා අපි ඉදිරිපත් කරන්නේ. 2014 ජනවාරි මාසේ 6 ඉඳලා 2014 දෙසැම්බර් මාසේ 12 වෙනකම් මේ නිවාසන් වන අධිකාරිය පමණ රුපියල් ලක්ෂ 110ක් සංග්‍රහ වීදම් විතරක් කළා තියෙනවා. මේක ඊට කලින් රාජපක්ෂ යුගයේදී විමල් වීරවංශ ඇමතිවරයා අමාත්‍ය කාර්යාලය කාලේ වෙච්ච දේවල්. 2014 මාර්තු මාසේ 26 ඉඳලා වැඩමුළුවක් පවත්වලා කිරිපැකට 2750ක් සඳහා රුපියල් 70,125 බිල ඉදිරිපත් කළ තියෙන සමාගමෙන් කිරිපැකට 2000කට ඉතිරි කිරිපැකට 750 ඇමති සභාපති නාලවෙන්ඩෝ සේවක සේවිකාවන් සඳහා බත් පැකට් ලබා දීලා තිබෙනවා. දැන් ගරු ඇමතිතුමනි මේ බත් පැකට් වලට ගිහිලා තියෙන මුදලට හා සමාන මුදලක් ගිහිලා තියෙන මොනවටද? හැඳි ගෑරුප් ඇතුළු මෙවලන් ලබා දෙයි. හිඟන්නන්ගේ සමාවිල්ලනවා. මේ හිඟන් නොකරන වැඩනේ. රටේ මහජන ධනය හොරගම් කරපු පල් හොරු අද රටේ දේශප්‍රේමීන්ගේ වෙස් අරගෙන රඟපාන නිසා. දැන් ඉදිරිපත් කළ අර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලා 110,000ක සංග්‍රහ වියදම් ගියා කියලා. ඒ වියදම් කරමු නිලධාරීතාවම ඉන්නවා නිවාස අධිකාරී පරීක්ෂණය කරන්න අපිත් එන්න සාකි දැන්. මෙතුවා මේ ගිරිය කඩාගෙන කෑ ගැහුවට පක්ෂේ සියලු දෙනාටම තනතුරු දීලා දෙමුනා. No point out. පක්ෂේ හේරම හිටිනවා. No point out පොඩි. මේ ගරු මන්ත්‍රීමාට කතා කරන්න දෙන්න. පොයින්ට් එක මේ බදල් දාන්න කරු මුලාසනාර මුඩ මන්ත්‍රීතුමනි හැමදාම මේ කතාවක් කරගෙන යනකොට මැද්දට බැලලා මේ දැන් මේ ඉස්සල්ලා කතා කරුවේ කටින්ද එහෙම නැත්නම් අදෝ මුකෙන්ද කියලා මට අහන්නවා මේ හිටපු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තමයි මේ කතා කරුවේ මට පේන්නේ දැන් මාරු වෙලා නැගිටලා යන්න යන්නේ මේ අහගෙන ඉන්න බැරුව මම කියනවා පොඩ්ඩක් ඉඳගෙන ඉන්න කියලා බය යනවා දැන් හොරකම් කරපු නිවාස සංවර්ධන දෙක කාපු මේ කියන මේ හොරු ටික තමයි දැන් මේ කෑ ගහන්නේ
දෙදහස් පහ වසරේදී මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ඡන්ද වර්ජනය සඳහා එකඟතාවයක් ඇතිකර නොගන්නට ඔහු එවර ජනාධිපතිවරණය පරාජය වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද දහවල් කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දුන්නු මේ සාකච්ඡාවේ කියනවා අපි 96ක් විපක්ෂයට පත් වුණා රටේ ඒකීයත්වය දේශීයත්වය අපේකම ඉන්න මිනිස්සු ඉතුරු වුණා ඉතුරු පිරිස ගියා. එතුමාට අමතක වෙලා තියෙනවා මේ පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරි පක්ෂයක් නෙවෙයිද? මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුව කරනවා සමුදිවාදී ආණ්ඩුවට යන්න. එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා පුතා නිසා හිතනවා මේ පක්ෂය අයිති මගේ තාත්තට. ඒ නිසා මට ඕන දෙයක් කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ එතුමාට. එතුමාට අනුකම්පා කරනවා එතුමාගේ වයසට. දැන් මෙතුමෙක් කියනවා ඩීල් ගැන. දේශපාලනේ හැම පක්ෂයක්ම ඉතිහාසයේ ඩීල් දාලා තියෙනවා. හැබැයි මේ සමහර ඩීල් වාසි මහින්ද රාජපක්ෂ මහත්තයා ඩීල් දැම්මම 2005 උතුර නැගෙනහිර ඡන්ද වර්ජනයේ නොවෙන්න මහින්ද මහත්තයා පරාදයි. ප්‍රභාකරන්ට වැරදුනා. ප්‍රභාකරන් මේ ඩීල් එක දාගන්නකොට එයාට කෝටාබේ රාජපක්ෂ මහත්තයා කෙනෙක් පෙනුනේ නැහැ. තවදුරටත් නාමල් රාජපක්ෂ මහත්මයා හිතන එක වැරදි. මේක මගේ තාත්තගේ පක්ෂය, මගේ තාත්තගේ අයිති පක්ෂය, රාජපක්ෂ වරුන්ට අයිති පක්ෂය. ඒ නිසා අපිට ඕන දේ කියන්න පුළුවන් කියලා. නාමල් රාජපක්ෂ මන්තුමා තරුණ මන්ත්‍රීවරේ. හැබැයි ගමන තියෙන්නේ තුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයත් එක්ක යනවා නම් විතරයි. මම දන්න විදිහට නම් ඇත්තටම රාජපක්ෂරුන්ගේ ඇතේ දෙයක් ඇවිල්ලා නැහැ. අපිට වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට වග කියන්න ඕනේ නාමල් රාජපක්ෂ, වැසිල් රාජපක්ෂලා කියලා කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර උදුවේ පත්‍රවලට. රාජපක්ෂරුන් ඉතිහාසයේ ඉඳන් දේශපාලන කරපු මිනිස්සුනේ. නාමල් රාජපක්ෂ මහත්මයා ඉදරේ මේ දැන් ඔය ටිකක් තාත්තා ජනාධිපති කාලේ මන්ත්‍රීතුමා වෙච්ච නිසා එතුමට කතා කරනකොට අර මුකේ සහ අදෝ මුකේ අතර තියෙන දුර යාරය නෙවෙයි අඟලක් වගේ පේන කතා කරනවා. වහ බෝතල් ටික මේ මේ ඡන්ද වෙනකම් තියාගෙන ඉන්නේ කිසිම අවුලක් නැහැ. ඒ වහ බෝතල් කතන්දරයේ පිටිපස්ස තිබුණේ තමුණාංශලා වර්තා කරා වගේම අපවත්ති බදාල මහදුල සෝපිතහාම්දුරු හොරකමට වංචාවට විරුද්ධව සිංගප්පූරුවේ ලී කුවාන් යූ මහත්මයා සම්බන්ධ කරගෙන කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය එදාටත් බලංගුයි අදටත් බලංගුයි. වහ බෝතල් ටික තාම තියෙනවා. නෑ හාමුදුරන්ට බහුවදෙන කතාව අර සම්පූර්ණ වැරදි. නෑ වැරදි වැරදි. අන්න ඔකට කියන්නේ. උන්න පට්ටබල් බොරු. මම කිව්වේ මෙන්න මෙන්න බෝතල් හතර සෝපිත හාමුදුරන්ට මම හතරම ගිහින් දෙනවා. උන්වහන්සේට කිව්වා අර හතර දෙනාට දෙන්න කියලා. පට්ටබල් බොරු. අර දාන්න පට්ටබල් දාන්න ඕනේ. ලියන්න ඕනේ පට්ටබල් බොරු. නෑ නෑ. ඒක මුදල් ලාම දින අනික අතුම් වෙයි. වැරදි. නෑ වැරදි. මම 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 මුදව ගන්න රංගෙලිට. තම පක්ෂය පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාමය වශයෙන් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මේ අදහස් පළ කළා. මේ අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්ෂයේ කතික ලයිස්තුව. තියෙන්නේ සංවිධානයේ මන්ත්‍රීවරු 4 දෙනෙක්ට දෙනවා විනාඩි 75ක්. ජනතා විමුක්තිනේ මන්ත්‍රීවරු දෙන්නෙකුට තියෙනවා විනාඩි 70ක්. අපේ සංධානයේ මන්ත්‍රීවරු 5 දෙනෙක්ට විනාඩි 46යි. මෙන්න ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුලේ ව්‍යවස්ථාමය වශයෙන් මර්ධනය කිරීම සඳහා දඩලමන ක්‍රියාමාර්ග දුම් සහතික සඳහා මුදල් අය කරනවා කියනකොට වාහන බලපත්‍රය අහෝසි කරනවා කියනකොට ආණ්ඩුවේ මැති අමතුරු තමන්ගේ මේසවලට තට්ටු කළ විශාල ප්‍රීතිය ප්‍රකාශ කිරීමක් කියනවා. යෝජනා අකුලගෙන අකුලාගත් යෝජනාට ඉදිරිපත් කරනකොට අර මන්ත්‍රීවරු මේසර තට්ටු කළ ජය වේවා කියන මේක තමයි මේ අයවැය තියෙන විහිළුව. මේ අයවැය 2003 අවුරුද්දේ එක්සත් ජාතිකයේ පෙරමුණු ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයේම කාබන් කොපියක් මේ ඉදිරිපත් කරලා තියෙනවා. 2003 අයවැයේ කාබන් කොපියක් කියන්නේ මයිකල් දිනුගේ ජනරජතුමා මේක ගැන හොයන් බලන්නේ නැතුවම ඉදිරිපත් කරලා අපි මුරමනා කියුවේ තමයි මේකේ මෛත්‍රී චින්තනය නැහැ කියලා. එතුමාට මොනතරම් දේශපාලන වශයෙන් සරදමක්ද මේ කරේ? මේක ජයවර්ධන වික්‍රමසිංහ චින්තනයේ මිශ්‍රයක් කියලා. අපි එතුමාටත් මේක පැහැදිලි කරලා කිව්වා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඩලස් අලහප්පෙරුව මහතා. දැන් අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ කවුද මුදල් ඇමති කියලා. අස්තමේන්තුගත රාජ්‍ය ආදායම දිනෙන් දින අඩු වෙනවා. දැනට අයවැය පරතරය බිලියන 100කින් විතර වැඩි වෙලා තියෙනවා. අපේ සම්දානයේ සිළු දනාගෙම මම ඉල්ලීමක් කරන්නේ අවංකවම සම්දාන ආණ්ඩුවක් පිටවන්න ඕන නම් 19 වෙනිදාත් මේ අයවැයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න. ලිඳුල මාරක අනතුර